ඔන්න මං අද ආලත් එක බෙදා ගන්න හදන්න මගේ පළවෙනි මන්නකසන. මගේ චූටි ගෙවත්තේ අඩුපාඩුව කියලා තිබුණ මන්නක. ඉතින් මං හොය හොය ඉන්නකොට මාස 4කට විතර කලින් මට හම්බුණා හරියටම දඩු කෑලි 4ක්. කොහොම හරි මන්නක වලින් හොඳ අස්වැන්නක් ගන්න නම් බුරුල් පසක් ඕනලු. හැබැයි මට එහෙම පසක් නැහැ. මම මොන දේ හිටවන්න ගියත් ඒක මට ලොකු ඔපරේෂන් එකක්. කොහොම හරි පළවෙනි එක්ස්පීරියන්ස් එක අහක දාන්න බැරි හින්දා මං හිතුවා බඩු කැලි හතර පොට් කරන්න ඕනේ කියලා. ඒක නෙමෙයි කතාව. ඊයේ හවස මම තනකොළ ගලවන්න එළියට ආවේ. හැබැයි මේ සුදු පාට කවර දෙක මම පරිස්සාවට ලක් කරා. අයියෝ, තව ඉස්සගෙන ඉන්න බෑ. එහෙම හිතලා මාස 3මාරෙන් කවර දෙක ගලවුවා. කොහොම හරි කියන්නේ සතුටේ ළමයි. මට කිලෝ 1යි ග්‍රෑම් 200ක අලගිටි දෙකක් හම්බුණා. හොදලා ෆ්‍රිජ් එකේ දාලා ඇවිල්ලා මේ කරන්නේ ගලවපු කවර දෙක රීෆිල් කරන එක. කවර වලින් ගලවපු පස් වලට අමතරව කොම්පෝස්ට්, වේලිච්ච කොළ, වේලිච්ච තනකොළ දාලා මං කවර දෙක හදාගෙන ගලවපු ගහෙන්ම දඬු කැලි 4ක් එක කවරක හිටෙව්වා. අනිත් එකේ මගේ කහ පාත්තියෙන් පැර ටිකක් අරගෙන හිටෙව්වා. මොකද පාත්තිය එක හරියන්නේ නැහැ, මං කියවනේ පස තදයි කියලා. එතකොට අල බහින්නේ නැහැ. ඒක එහෙම කරන අතරේ මම දෙයක් කියන්න දාලට. ඔයාලට පුළුවන් නම් පුංචි ඉඩක මොනවා හරි දෙයක් හදන්න. අඩුම තරමේ මිරිස් කරලා, තක්කාලි ගිරියක්, කුච්චි කහක්, ඔන්න ඔය වගේ දෙයක් හරි. මේ ඇත්තමයි කියන්නේ. ඒක ට්‍රැවල් කරලා ගන්න ෆීලිං එක. එතකොට අපි ලස්සන ආස කරන ඇඳුමක් අරගෙන ඇඳම තියෙන ෆීලිං එක. ඒ වගේ ඒක සම කරන්න බෑ. ඒක හරිම ඇබ්බැහිවීමක්. ඒක එහෙම වෙනකොට තවදයක්. සතුටේ අනිත් කෙලවර දුකනේ. ඉතින් ඔය වගේම ඔය ඉඳලින් ඉඳලේ නාස්තරන්න කර මොකක් හරි සතෙක්ගෙන් විනාශයක් වුණාම ඒකත් හිතට දුකක්. හැබැයි මේක හැමෝටම අමාරු කාලයක් හින්දා අපි තියෙන ඉඩ කඩින් පුළුවන් විදියට මොනවා හරිම දෙයක් බවම බවාගෙන කන්න පුරුදුමු පුළුවන් දෙයක්. කතාව අතරතුරේ මං මන්නක ටික තම්බලා ගෙමිනිස්සුකුයි පොල් වලටයි අමතරව පොල් සම්බෝලයකුත් හැදුවා. මොකද අපේ ගෙදර ඉන්න කට්ටිය පොල් සම්බෝල කරනවා, කට්ටියක් ලුණුමිරිසුයි පොලුයි කරනවා. කොමන් දෙකේ තියෙන ෆ්ලේවර්ස් දෙකක් නිසා මම දෙවිඳිටම ට්‍රයි කරනවා. ගිහින් එන්න නේ නම් තව දාසකින් මගේ වත්තේ මොනවාරි අරගෙන බබා.